ಅಭಿ ಪ್ರೇಮವಂತೆ ಸಹೋದರ ಸಹೋದರಿನಿ ಒಬ್ಬರಿಸುವ ಉದಾಸನ ಅದು ದವಸೆ ಉತ್ಪತ್ತಿ ಪುತೆ ಹಾವಿನಿ ಪರಿಚಯದೆ ಹಾಯವಿನಿ ಪದೇಟ ಮಗೆ ಅವಧಾನೆ ಯಮುನ ಹಾಯವಿನಿ ಪದೇ ಅಪಿಟ ದೇವಿಯನ್ ಮಹಾಂಸಿಗೆ ಲಿಯವಿಲ್ಲ ಕೇನವ ಮಿಹಿಪಿಟ ಮಿನಿಸ ಮೆವೀಮ ಗನ ಉನ್ವಹಂಸೆ ಶೋಕ ಉಸೇಕ ಕೇಳ ಉನ್ವಹಂಸಿಗೆ ಹದವತ ಶೋಕೇನ್ ಪೆರುನ ಕೇಳ ಏನಿಸ ಉನ್ವಹಂಸೆ ಮಾವಿಸಿನ್ ಮವನಲಾದ ಮಿನಿಸ ಮಮ ಮಿಹಿಪಿಟಿನ್ ವನಸಾಲಮಿ ಕೇಳ ತೀರ್ಣಗ ಯ ಸಮಗ ಗವ ಮಹಿಷಿಯೋದ ಉರಗ್ಯಾನ್ ದಾಸೆ ಪಕ್ಷಿಯಿಂದ ಒಕ್ಕೊಮ್ಮ ಮನಸಾಲ ನೋ ಕೇಳ ಉನ್ನಾಸಿ ತೀರ್ಣಗ ಎಗುಲಂಗ ಮೆವೀಮ ಗನ ಉನ್ನಾಸಿ ಕೇನ ಮಮ ತೆವೆನೋ ಕೇಳ ಬದನದ ಮೇ ಒಕ್ಕೊಮ್ಮ ಮೆದ್ದೆ ಕಥಾ ಮೆದ್ದೆ ಈ ಲಿಯವಿಲ್ಲೆ ಅಪಿಟ ಅಟವಿನಿ ಪದೇ ಕೇಳೋ ಎಹಿತ್ ಉನ್ವಹಂಸೆ ಅಭಿಮೋಹೆ ನೋವಾ ದೇವಿನುಂಗೆ ಪ್ರಸಾದೇ ಲೆಬುವ ಕೇಳ ಪ್ರಸಾದೇ ಕೇನೆ ಕರುಣಾವ ಪ್ರಸಾದೇ ಕೇಳ ಕೇನೆ ಅನುಗ್ರಹಾಯ ದೇವಿಯನ್ ವಹಂಸೆಗೆ ಕರುಣಾವ ನೋವಾ ಲೆಬುವ ಕೇಳ ದನ್ ಅಪಿ ಅತ್ತಟಮ ದೇವಿಯನ್ ವಹಂಸೆಗೆ ಕರುಣಾವ ತುಲ ಗಮನ್ ಕರ್ನ ಮಿನಿಸ್ಸುದ ಅಪಿಟ ಮೊಕದ್ದ ಮೇ ಕರುಣಾವ ತುಲ ಗಮನ್ ಕರ್ನೋ ಕೇಳ ಕೇನೆ ಮೊಕದ್ದ ಪ್ರಸಾದೇ ತುಲ ಗಮನ್ ಕರ್ನೋ ಕೇಳ ಕೇನೆ ඇත්තටම ප්‍රසාදය තුළ ගමන් කරනවා කියලා කියන්නේ දෙවියන් වහන්සේගේ අනුමැතිය තුළ ජීවත් වෙනවා කියන එක. දෙවියන් වහන්සේගේ පිළිගැනීම තුළ අපි ඉන්නවා කියන එක. දෙවියන් වහන්සේගේ සහයෝගය තුළ අපි වැඩ කරගෙන යනවා කියන එක. මේක තමයි මේ අනුග්‍රහය නැත්තම් මේ කරුණාව මේ ප්‍රසාදය තුළ ජීවත් වෙනවා කියලා කියන්නේ. දෙවියන් වහන්සේගේ සැපයීම තුළ අපි ඉදිරියට යනවා. දෙවියන් වහන්සේගේ බලය උන්වහන්සේ අපිට දිව්‍යමය බලයෙන් අපිව බලවත් කරන දවස ගානේ. උන්වහන්සේගේ ප්‍රීතිය අපේ ජීවිතේ හැම දවසෙදිම රඳවා ගන්න උන්වහන්සේ අපිට උදව් කරනවා. මේ සියලු දේම තමයි මේ සියලු දේ තුළින්ම අපිට ප්‍රකාශ වෙන්නේ මම දෙවිඳුන්ගේ ප්‍රසාදය තුළ ගමන් කරන මනුස්සයෙක් කියලා. ඉතින් ඔබ බලන්න ඇත්තටම ඔබට හිතනවාද ඔබට දැනෙනවාද ඔබ දෙවියන් වහන්සේත් එක්ක ඇවිදිනවා කියලා උන්වහන්සේගේ ප්‍රසාදයේ ජීවත් වෙන මනුස්සයෙක් කියලා. කරුණාවේ ගමන් කරන කෙනෙක් කියලා. ඔබට ඒක හැඟෙන්න ඕනේ ඔබට ඒක දැනෙන්න ඕනේ. දෙවියන් වහන්සේගේ බලය ඔබ තුළ ක්‍රියාත්මක වෙනවා ඔබට දැනෙන්න ඕනේ. ඒ නිසා මම කියන්නම් ඔබට ඔබ ඇත්තටම ඔබගේ ජීවිතේ මේකට අදාළ වූ සාක්ෂි දකින්න ඕනේ. අනිත් අයත් ඒක දකින්න ඕනේ. නෝවා දෙවියන් වහන්සේගේ කරුණාව ලැබුවා ප්‍රසාදයට ලක් වුණා. අපි හැමෝටම දෙවියන් වහන්සේ මතක් කරලා දෙන්නේ ඒ ප්‍රසාදය තුළ ජීවත් වෙන්න පටන් ගන්න. උන්වහන්සේගේ යහපත්කම් තුළ උන්වහන්සේගේ හැකියාවන් හපන්කම් තුළ ජීවත් වෙමු අපි. උන්වහන්සේ අපිව දවස ගානේ උන්වහන්සේගේ ප්‍රීතිය තුළ ගෙනියන්න කැමති දෙවියන් වහන්සේ. ඒ නිසා අද දවසෙත් මම ඔබට මතක් කරලා දෙන්නේ අපි කොහොමද දෙවියන් වහන්සේගේ ප්‍රසාදයේ අනුතු ප්‍රසාදය තුළ ගමන් කරනවා කියලා. අනිත් ඒගොල්ලෝ දකින්නේ අපේ හැසිරීම් රටාව තුළින් අපේ කතා බහ තුළින්. එතකොට අපේ බලන්න චරිත ලක්ෂණ තුළින් අපි මොන වගේ ආයත මේව තමයි පිළිබිඹු කරන්නේ. මම ඇත්තටම දෙවියන් වහන්සේගේ ප්‍රසාදය තුළ ජීවත් වෙන මනුස්සයෙක්ද කියලා. ඉතින් ඒක අපි ගැන අපි ඒක ගැන පොඩ්ඩක් අපි සෝදිසි කරලා බලමුද? අද සෝදිසි කරලා බලමු ඇත්තටම මම දෙවියන් වහන්සේගේ ප්‍රසාදයේ කරුණාවේ ගමන් කරන මනුස්සයෙක්ද කියලා. උත්පත්ති පොතේ 6:8 වෙනි වගන්තිය කිව්වා වගේ නෝවා දෙවියන් වහන්සේගේ ප්‍රසාදය ලැබුවා. දෙවියන් වහන්සේත් එක්ක ඇවිද්දා. ඒකට ඒකෙන් අදහස උන්වහන්සේගේ අනුමැතිය පිළිගැන්ම සහයෝගයේ සැපයීම උන්වහන්සේගේ බලශක්තිය ප්‍රීතිය තුළ මිනිසෙක් ගමන් කරනවා කියන එකයි. එසේ ගමන් කරන්න එසේ අද දවසේ දෙවිඳුන්ගේ ප්‍රසාදය තුළ ගමන් කරමින් උන්වහන්සේට මහිමය ගෙන්න අන් අයව දෙවිඳුන් තුර බල ගන්වන්න උන්වහන්සේ ඔබටත් මටත් ඒ කරුණාව දානය කරන සේක්වා. ඔබ සියලු දෙනාටම ජේසු පිහිටයි. උන්වහන්සේගේ බලය තුළ අපි ජීවත් වෙමු. ලේවල ආවරණය තුළ ජීවත් වෙමු. එසේ කරන්නට මේ දවසත් ඔබට අනර්ග වූ දවසක්. ජේසු පිහිටයි ඔබ සියලු දෙනාට. සුබ දවසක්.